තාත්තට බොරු කියලා හොඳම යාළුවයක පැරිස්ගේ කෙල්ලට ගණිකා මඩමකට යන්න සිද්ධ වෙනවා. ඉතා අධික මිල ගණන් වලට මහා ධනවතුන්ට තරුණ ළමය වෙන්දේසි කරන කල්ලියක් ගාවට තමයි යන්න වෙන්නේ. මේ කෙල්ලේ කල්ලියත් එක්ක ඉන්න කැමැත්තෙන් නෙමෙයි. එයාව අරගෙන ඉන්නේ බලහත්කාරයෙන්. එයාව බේරගන්න කියලා හිතාගෙන මේ තරුණ කෙල්ලගේ තාත්තා ජාවාරම් කරුවම හොයාගෙන එනවා. මේ තාත්තට මේ කෙල්ල බේරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා අපි බලමු. අයිබුවන් සාදරයෙන් පිළිගන්නවා කාට් මූවි රීකත් එක්ක ඔයාල හැමෝම. අද මං අරගෙන ආවේ ටිකක් පරණ ඒත් ආයි ආයි බලන්න පුළුවන් ලියම් නීසන් ප්‍රධාන චරිතයේ රඟපාන 2008 අවුරුද්දේ රිලීස් වෙච්ච සුපිරි ඇක්ෂන් ත්‍රිලර් කැටගරි වලට අයත් IMDb 7.7ක ඉහළ අගයක් ගත්ත මූවි එකක්. මේ තමයි ටේකන්. බ්‍රයන් කියන්නේ හිටපු CIA ඒජන්ට් කෙනෙක්. මෙයා දැන් රිටයර් වෙලා ඉන්නේ. බ්‍රයන් එයාගේ දුවගේ 17 වෙනි උපන්දිනට කැරෝකි මැෂින් එකක් තෑගි දෙන්න අරන් යනවා. එයාගේ දුව කිම් ගායිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නේ. බ්‍රයන් එයාගේ දුව කිම්ට මේ තෑග්ග දෙනවා. කිම් ගොඩාක් සතුටු වුණත් එයාගේ දෙවන තාත්තා එයාගේ උපන්දිනට අශ්ව එක ගෙනල්ලා දීලා. කිම් කැරෝකි මැෂින් එක එතනම බිම දාලා අශ්වයාගේ පිටට යනවා. බ්‍රයන්ගේ වයිෆ් ලෙනෝර් එයාගේ දුව කිම් බ්‍රයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. ලෙනෝර්ගේ දෙවන සැමියා තමයි ස්ටුවර්ට්. එයා ධනවත් ව්‍යාපාරිකයෙක්. දුවගේ උපන්දින සාදේ විනාඩි 10ක්වත් ඉන්නේ නැතුව බ්‍රයන් එනවා ගෙදර. බ්‍රයන්ට එයාගේ කලින් ජොබ් එකේ රිටයර් වෙච්ච යාළුව 3 දෙනෙක් ඉන්නවා. එයාලා එක්ක පොඩි පාටි එකක් දාලා එදා දවසේ රැය ගත කරනවා. බ්‍රයන්ගේ යාළුවා සෑම් බ්‍රයන්ට ජොබ් එකකට කතා කරනවා. මේක පැය 4ක පාර්ට් ටයිම් ජොබ් එකක්. අවුරුදු 25ක්වත් වෙන්නේ නැති රටේ ප්‍රසිද්ධ ගායිකාවගේ කොන්සර්ට් එකක එයාගේ සෙකියුරිටි ගාඩ් විදියට ඉන්න. බ්‍රයන් මේකට කැමති වෙනවා. ෂෝ එකට ලෑස්ති වෙන වෙලාවේ ගායිකාව බ්‍රයන් එක කතා කරලා බ්‍රයන්ගේ නම අහගන්නවා. මේ අතරේ බ්‍රයන් ගායිකාවගෙන් අහනවා එයාගේ දුවත් ගායිකාවක් වෙන්න ඉන්නේ මොනවාද මුලින්ම කරන්න ඕනේ කියලා. මේ ගායිකාව කියනවා වෙන ජොබ් එකක් හොයාගන්න කියලා. ෂෝ එක අතරතුරේ කිම් බ්‍රයන්ට කෝල් කරනවා. ඊළඟ දවසේ දවල් කෑමට කතා කරනවා. බ්‍රයන් ගොඩක් සතුටු වෙනවා එයා එයාගේ දුවයි විතරක් ලන්ච් එකක් ගන්න යන්න හම්බ වෙනවා කිව්වහම. මෙයා ඒක එයාගේ යාළුවන්ටත් කියනවා. ෂෝ එක ඉවරුනහම ගායිකාවගේ පස්සේ ලොකු සෙනගක් එනවා. සෑම් සහ අනිත් අය එයාලව නවත්තන අතරතුරේ බ්‍රයන් ගායිකාව එළියට අරන් යනවා. මේ එකම කෙනෙක් හැංගිලා ඉඳලා ගායිකාවට පිහින් අනින්න හදනවා. බ්‍රයන්ට මේ දේවල් ගැන හොඳට පළපුරුද්දක් තියෙන නිසා පාරවල් 2-3කින් මේ මිනිස්සයව බිම වට්ටලා දානවා. දවසේ ගාන යාළුවෝ 4 දෙනා බෙදා ගන්නවා. ගායිකාව බ්‍රයන්ට ස්තුති කරන්න කතා කරනවා. ගායිකාව එයාගේ මැනේජර්ගේ නම්බර් එක දීලා දුවට ඕන වෙලාවක එන්න කියලා කියනවා. මේ කාඩ් එකක් තරම් බ්‍රයන් ඊළඟ දවසේ එයාගේ දුව කිම් එක ලන්ච් එකකට යනවා. ඒත් කිම් ඉන්නේ එයාගේ අම්මත් එක්ක. කිම් ඇවිල්ලා තියෙන්නේ එයාගේ යාළුවා ඇමන්ඩා එක පැරිස් යන බ්‍රයන්ගෙන් අවසර ගන්න. කිම් වෙන රටකට යනවා නම් එයාගේ අම්මගිනුයි තාත්තගිනුයි අවසරය ගන්න ඕනේ. කිම්ට තාම වයස අවුරුදු 17යි. ෆ්‍රාන්ස් වගේ රටක තනියම ඇවිදින්න යන එක ගැන බ්‍රයන් කැමැත්තක් දක්වන්නේ නැහැ. බ්‍රයන් කියනවා හිතලා බලන්න ඕනේ කියලා. බ්‍රයන් මෙහෙම කියන්නේ කිම් තාම පොඩි ළමයෙක්. රට ලෝකය ගැන හරියටම දන්නේ නැහැ. අනික එයා ටුව එකක් කියන්නේ වෙනත් රටකට නිසා. බ්‍රයන් අත්සන් කරන්න අදිමදි කළාම කිම් අඬාගෙන එතනින් යන්න යනවා. බ්‍රයන් හිත හදාගෙන එදාම හවස කිම්ව හම්බෙන ස්ටුවර්ඩ්ගේ ගෙදර යනවා. බ්‍රයන් කිම්ට ටුවර් එක යන්න අවසර දෙනවා. හැබැයි කොන්දේසි 3ක් යටතේ. කිම් ඉන්න තැන ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එකයි බ්‍රයන්ට කියන්න ඕනේ. දෙවැනි කොන්දේසිය වෙනත් තැනකට යනවා නම් ඒ යන්නේ කොහෙද කාත් එක්කද කියලා කියන්න ඕනේ. තුන්වැනි එක පැරිස් වලට ගිය ගමන් සහ හැමදාම රැයට නිදාගන්න කලින් බ්‍රයන්ට කෝල් කරන්න ඕනේ. මේ කොන්දේසි 3 කියලා බ්‍රයන් කිම්ට කතා කරන්න ෆෝන් එකකුත් දෙනවා. කිම් මේකට ගොඩක් සතුටු වෙනවා. එයාපෝර්ට් එකට කිම්ව එක්කන් එන්නේ බ්‍රයන්. මෙතනදී කිම් එයාගේ යාළුවා ඇමන්ඩාව මුණගැහෙනවා. බෑග්ස් ගන්නකොට බ්‍රයන් දකිනවා කිම්ගේ බෑග් එකේ ටුව එක ප්ලෑන් කරපු මැප් එකක් තියෙනවා. එයාලා යන්න හදන්නේ ෆ්‍රාන්ස් පැරිස් විතරක් නෙමෙයි. මෙතනට ලෙනෝර එනවා. ඉතාලිය, ජර්මනි, ඉස්පාඤ්ඤ, එංගලන්තේ වගේ රටවලටත් යන්න ප්ලෑන් කරලා. මේ ගැන බ්‍රයන් ලෙනෝර්ගෙන් අහනවා. එයාත් මේක දැනගෙන ඉඳලා කිම් එයාපෝර්ට් එකෙන් පිටත් වෙලා යනවා. පැරිස් වලට ආවහම ටැක්සි එකක් ගන්න එයාගේ යාළුවා ඇමන්ඩා එක්ක ඉන්නකොට මෙතනට කෙනෙක් එනවා. එයා පීටර්. එයා කතා කරනවා ටැක්සි වල ගණන් වැඩි නිසා 3 දෙනාම එකතු වෙලා සල්ලි දාලා ටැක්සි එකක් අරගෙන යන්න. ඒ අතරේ කිම් සහ ඇමන්ඩා ෆොටෝස් ගන්නවා. පීටර් ඒ දෙන්නගෙම ෆොටෝ එකක් ගන්න උදව් වෙනවා. කිම් සහ ඇමන්ඩා නවතින හොටෙල් එකට එනවා. පීටර් රැට තියෙන පාටි එකකට මේ දෙන්නටත් ආරාධනා කරනවා. ඇමන්ඩා මේ හැම දෙයකටම හා කියනවා. ඒත් කිම් මේ දෙයට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. පීටර් එයාලා ඉන්න රූම් එකේ නම්බර් එක පවා ඇමන්ඩාගෙන් අහගන්නවා. කිම් සහ ඇමන්ඩාගේ විස්තර අහගෙන පීටර් තවත් කෙනෙක්ට කෝල් කරලා කියනවා. මේ දෙන හොටෙල් රූම් එකේ රෙස්ට් කරන්න ගියාම ඇමන්ඩා සින්දු දාගෙන නටනවා. මේ අතරේ බ්‍රයන්ගෙන් කිම්ට කෝල්ස් එනවා. එයාපෝර්ට් එකේදී කිම්ට එයාගේ තාත්තට කෝල් එකක් දෙන්න අමතක වෙනවා පීටර් නිසා. එයා තාත්තට කතා කරලා කියනවා ඇමන්ඩාගේ සහෝදරින් දෙන්න පැරිස් වල නැහැ කියලා. ඇමන්ඩා කිම්ව එක්කන්නාවේ සහෝදරින් දෙන්න පැරිස් වල ඉන්නවා කියලා. ඒත් එයාලා ඉන්නේ ඉස්පාඤ්ඤේ. කිම් මේ ගැන දන්නේ නැහැ. කිම් මේක බ්‍රයන්ට කියනවා.
කිම් බ්‍රයන් එක්ක කෝල් එකේ ඉන්නකොට දකින්නවා කවුද මිනිස්සු 3-4 දිනක් ඇවිල්ලා ඇමන්ඩාව අරන් යන්න හදනවා. කිම් හොඳටම බය වෙනවා. ඇමන්ඩා මේ මිනිස්සු එක්ක පොරබදිනවා. කිම් බය වෙලා අඬන්න පටන් ගන්නවා. බ්‍රයන් දැනගන්නවා කිඩ්නැප් එකක් කියලා. එයා කිම්ට කියනවා ඉන්න තැනින් ළඟම කාමරේ ඇඳ යටට යන්න කියලා. මේ අතරතුරේ බ්‍රයන් කෝල් එක රෙකෝඩ් කරනවා. බ්‍රයන් කියනවා උන් දැන් ඇවිල්ලා ඔයාවත් අල්ලගෙන යයි. හැබැයි බය වෙන්න එපා. ඔයා දකින්න දේවල් හයියෙන් කෑ ගහලා කියන්න කියලා. ටික වෙලාවකින් ඇඳයට හැංගිලා ඉන්න කිම්වත් කකුල් දෙකෙන් ඇදලා ගන්නවා. කිම් කෑ ගහලා කියනවා රැවුලක් අඩි 6යි දකුණු අතේ ටැටු එකක් හඳයි තරුවයි කියලා. කිම්ව පැහැරගෙන යනකම් එයාගේ තාත්තා බ්‍රයන්ට මේ හැමදෙම බලාගෙන ඉන්දියා වගේ අහගෙන ඉන්න වෙනවා. කිම්ගේ ෆෝන් කෝල් එක තවමත් වැඩ. බ්‍රයන් කියනවා ඔයාට ඕනේ මොනවද කියලා මම දන්නේ නැහැ. මගේ දුවව දැම්ම ඇතරී නැත්තම් මං ඔයාව හොයාගෙන ඇවිල්ලා මරනවා කියලා කියනවා. පැහැරගෙන ආපු එක මිනිහෙක් ගුඩ් ලක් කියලා බ්‍රයන්ට කියනවා. බ්‍රයන් ලෙනෝව හම්බ වෙන්න යන ගම සෑම්ට විස්තරය කියලා උදව් ඉල්ලනවා. ලෙනෝගේ ගෙදර ඇවිල්ලා කිම්ගේ කාමරේ චෙක් කරනවා මොනා හරි දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ අතරේ ස්ටුවර්ඩ්ගේ කම්පැනි එක හරහා ප්‍රයිවට් ප්ලේන් එකක් ඉල්ලනවා ඉක්මනින් පැරිස් වලට යන්න. ස්ටුවර්ඩ් ඒකට කැමතිලා ඒක ලෑස්ති කරනවා. මේ අතරේ සෑම්ගෙන් බ්‍රයන්ට කෝල් එකක් එනවා. CIA බුද්ධි තොරතුරුත් එක්ක සෑම් හොයාගත්ත දේවල් බ්‍රයන්ට කියනවා. මේ අය ඇල්බේනියානුවන්. ඇල්බේනියන් භාෂාව කතා කරන්නේ. මාකෝ කියලා කෙනෙක් එක්ක තමයි බ්‍රයන් කෝල් එකෙන් අන්තිමට කතා කරලා තියෙන්නේ. මෙයාලා කාන්තාවන් පැහැරගෙන මද්‍රව්‍ය දීලා ගණිකා සේවයට යොදවනවා. ලස්සන අයව විකුණනවා. විකුණුවොත් පැය 96ක් ඇතුළත එයාලා හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙනවා කියලා සෑම් කියනවා. මේක අහගෙන ඉතුරු ලෙනෝ හොඳටම අඬනවා. බ්‍රයන් ප්ලේන් එකේ යන ගම රෙකෝඩින්ස් ටික ආයි අහන ගම යන්නේ. ගුඩ් ලක් කියන වචනේ පවා වාර ගානක් එයා අහනවා. කිම් සහ ඇමෙන්ඩා නැවතිලා ඉඳලා පැහැරගත් හොටෙල් එකට බ්‍රයන් හොරෙන් ඇතුල් වෙනවා. එයා දකිනවා ඇමෙන්ඩා දඟලපු තැන බඩු පෙරලිලා තිනවා. ඒ වගේම කිම්ගේ සහ ඇමෙන්ඩාගේ බෑග්ස් තවමත් රූම් එකේ තිනවා දකිනවා. කිම් බ්‍රයන් එක කතා කරපු වොෂ්රූම් එකට හැංගුණ බෙඩ්රූම් එකට ඇඳ යටට පවා ගිහින් සිද්ධිය උන විදිය ගැන බලනවා. කිම්ගේ ෆෝන් එක බිම කඩලා දාලා ගිහින් බ්‍රයන් මේකේ තියෙන චිප් එක අරන් ෆොටෝස් බලනවා. එයාපෝර්ට් එකෙන් එළියට ආපු ගමන් පීටර් එක ගත්ත ෆොටෝ එකේ පීටර්ගේ මූණ ළඟ තිබුණ වීදුරුවෙන් පේනවා. බ්‍රයන් පීටර්ගේ මූණ සූම් කරලා ක්ලියර් කරලා බලාගෙන පීටර්ව හොයාගෙන එයාපෝර්ට් එකටම ආයෙනවා. පීටර් තවත් කෙල්ලෙක් අල්ලන්න හදනකොටම බ්‍රයන් ඇවිල්ලා පීටර්ව වාහනේ ඇතුළට දාගෙන හොඳටම ගහනවා. එතකොටම තවත් පීටර්ගේ කෙනෙක් ඇවිත් බ්‍රයන්ව කාරකෙන් එළියට ඇදලා අරන් ගහනවා. බ්‍රයන් එයාටත් ගහලා බලනකොට පීටර් පැනලා දුවලා ගිහින් බ්‍රයන් පීටර්ගේ පස්සෙන් දුවගෙන යනකොට පීටර්ව ලොරියකට හැප්පිලා මැරෙනවා. ඊට පස්සේ බ්‍රයන් එනවා එයාගේ CIA වල හිටව පරණ යාළුවෙක්ව හම්බ වෙන්න. මේ දෙන්නා මූණට මූණ බලන්නේවත් නැතුව ඉස්සර මිෂන් වල දේවල් කරන විදිහට තමයි කතා කරන්නේ. බ්‍රයන් කියනවා එයාගේ දුව පැරිස් වලදී ඇල්බේනියානුවන් පැහැරගෙන ගිහින් කියලා. බ්‍රයන්ගේ යාළුවා දැන් පැරිස් වල රජයේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන බලන ලොකු තනතුරක් දරන කෙනෙක්. එයා කියනවා දේවල් ගොඩක් වෙනස් වෙලා ඉස්සර කරන විදිහට දැන් දේවල් කරන්න බැහැ කියලා. බ්‍රයන් අහනවා ඇල්බේනියානුවන් ගැන. යාළුවා කියනවා ඇල්බේනියානුවන් මෙහෙට ආවේ මීට අවුරුදු 6-7කට කලින්. මුලින් ආවේ 10ක් 20ක් වගේ. ඒත් මේ වෙනකොට දැන් 100කට වඩා අධික පිරිසක් ඉන්නවා කියලා කියනවා. එයාලව හොයාගන්න පුළුවන් තැනකුත් යාළුවා බ්‍රයන්ට කියනවා. බ්‍රයන් මේක අහපු ගමන් එතනින් පිටත් වෙලා යන්න යනවා. මොකද බ්‍රයන්ට වැඩි වෙලාවක් නැති නිසා. මේ නිලධාරියා තවත් කෙනෙක්ට කතා කරලා බ්‍රයන්ව ෆලෝ කරන්න කියලා කියනවා. බ්‍රයන්ගේ යාළුවා එයාට කිව්වේ ගණිකාවන් සැරිසරන ප්‍රදේශයක් ගැන. එයා කෙනෙක්ව හම්බ වෙලා වාහනයක් රෙන්ට් එකට ගන්නවා. ඊට පස්සේ බ්‍රයන් පැය ගානකට ගෙවන භාෂා පරිවර්තකයෙක්ව වාහනෙට නග ගන්නවා. එයාට වැඩිපුර සල්ලි දීලා වාහනින් තියලා බ්‍රයන් යනවා පාරේ ඉන්න ගෑනු කෙනෙක්ව හම්බ වෙන්න. බ්‍රයන් ගිහින් මේ ගෑනු කෙනාව හම්බ වෙලා ඇඳුම ලස්සනයි වගේ අනම්මනම් දේවල් කියන්න පටන් ගන්නවා. මේ ගෑනු කෙනාට කේන්ති යනවා. එයාට වෙන බිස්නස් දෙකකුත් බ්‍රයන් නිසා මගහැරෙනවා. බ්‍රයන්ට ඕනේ මෙතනට ප්‍රශ්නයක් ඇදගෙන මෙතන මෙයාලා බලන ලොක්කව මෙතෙන්ට ගෙන්න ගන්න. බ්‍රයන් මේ ගෑනු කෙනාට කරදර කරනවා කියලා හිතලා එතනට ඇන්ටන් කියලා ඇල්බේනියානුවෙක් එනවා. ගණිකා ව්‍යාපාරයේ මේ වෙලාවේ පැරිස් වල මෙහෙවන්නේ මේ ඇන්ටන්. ඇන්ටන් බ්‍රයන් ගාවට ඇවිල්ලා බෙල්ලෙන් අරලා ගෑනු ළමයට කරදර කරාට සල්ලි ඉල්ලනවා. මේකම බ්‍රයන් ඇන්ටන්ගේ කොළය එකේ මයික් එකක් හලවනවා. සල්ලි දුන්නම බ්‍රයන්ට යන්න දෙනවා. බ්‍රයන් වාහනේට ඇවිල්ලා මයික් එකෙන් ඇහෙන දේවල් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා භාෂා පරිවර්තකයා ලවා අහගන්නවා. ඇන්ටන් එයාගේ වාහනේට ගිහින් තවත් කෙනෙක් එක්ක ඇල්බේනියන් භාෂාවෙන් කතා කරනවා. මේ අතරේ එයාලා කතා වෙනවා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩක් ගැන. බ්‍රයන් භාෂා පරිවර්තකයාව වාහනෙන් බසලා එයාගෙන් ඉංග්‍රීසි ඇල්බේනියන් ශබ්ද කෝෂයකුත් ඉල්ලගන්නවා. මේ වෙලාවේ බ්‍රයන් දිහා අර ෆලෝ කරන මනුස්සයා බලාගෙන ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ හොරාට සල්ලි වලට ගණිකා ජාවාරම සිද්ධ වෙනවා. බ්‍රයන් සාමාන්‍ය කෙනෙක් විදිහට සල්ලි දීලා ටෝකන් එකක් අරන් ඇතුළට යනවා. මෙතන ගෑනු ළමයට මත් වෙන දේවල් දීලා බලහත්කාරයෙන් තමයි මේ දේ කරවගන්නේ.
බ්‍රයන් හොරෙන්ම හැම කොටියකම ඉන්න කෙල්ලංගව බලනවා එයාගේ දුවත් ඉන්නවද කියලා. බ්‍රයන් දකිනවා කිම් එයාපෝට් එකේදී ඇඳගෙන හිටිය ජැකට් එක තව කෙල්ලෙක් ගාව තියෙනවා. බ්‍රයන් මේක හම්බුනේ කොහෙන්ද කියලා අහනවා. එතකොටම තව කෙනෙක් ඇවිල්ලා බ්‍රයන්ට ගහනවා. බ්‍රයන් සද්ද නැතුව එන එන අයට ගහනවා. ඒ තන්තිමට වෙඩි තියන්න සිද්ධ වෙනවා. බ්‍රයන් අර කෙල්ලව වාහනෙට දාගෙන කන්ස්ට්‍රක්ෂන් සයිට් එකෙන් පැන ගන්න යද්දි ඇල්බේනියානුවන් බ්‍රයන්ට වෙඩි තීතිය වාහනවලින් පස්සෙන් පන්නනවා. බ්‍රයන් වාහනේ වේගෙන් ඩ්‍රයිව් කරගෙන යනවා. වාහනෙන් වෙට්ටුවක් දාලා පස්සෙන් එන කෙනාව JCB එකක හප්පලා බ්‍රයන් මෙතනින් පැන ගන්නවා. බ්‍රයන් පාරේ ෂේප් එකේ යනකොට එයා දැනගන්නවා තව කවුරු හරි කෙනෙක් එයාගේ පස්සෙන් එනවා කියලා. මේ ඉන්නේ එයාගේ යාළුවාගේ ඔත්තුකාරයා. කල ලයිට් එකේ රතු වැටිලා තියෙද්දි බ්‍රයන් එතනින් ගිහින් ආපස්සට හරවගෙන එයාගේ පස්සෙන් එන කෙනාට මැද ඇඟිල්ල පෙන්නලා යනවා. බ්‍රයන් මගදී වාහනේ මාරු කරගෙන කෙල්ලවත් දාගෙන හොටෙල් එකකට ගිහින් මේ කෙල්ලට සේලයින් බෙහෙත් පවා දෙනවා. ඊළඟ දවසේ බ්‍රයන් ගේ යාළුවා බ්‍රයන්ට කතා කරන්න එන්න කියනවා. ඒත් බ්‍රයන් බිල්ඩින් එකක උඩ තට්ටුවේ ඉඳලා තමයි කතා කරන්නේ. යාළුවා පොලිසියක එකතු වෙලා බ්‍රයන් ගේ ෆෝන් එක ට්‍රැක් කරනවා. යාළුවා බ්‍රයන්ට ගෙදර යන්න කියලා කියනවා. මිනිස්සු 7-8ක් ඊයේ දවසේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකදී මැරිලා. මේ නිසා යාට ප්‍රශ්නයක් වෙනවා කියලා බ්‍රයන්ට කියනවා. බ්‍රයන් කියනවා එයාගේ දුව හොයාගෙන මිසක් මම පැරිස් වලින් යන්නේ නැහැ කියලා. පොලිසිය බ්‍රයන් හොයාගෙන ආවත් ෆෝන් එක එතන තියලා බ්‍රයන් වෙන තැනක ඉඳන් තමයි කතා කරලා තියෙන්නේ. බ්‍රයන් මෙතනිනුත් පැන ගන්නවා. ටිකක් දවල් වෙද්දී බ්‍රයන් අරගෙන ආව කෙල්ලට සිහි එනවා. එයා කියනවා මේ ජැකට් එක කෙල්ලෙක් යාට දුන්නේ ගෙදරකදී කියලා. ඒ ගෙදරලු කිම් ඉන්නේ. ඒ ගෙදරට යන ස්ට්‍රීට් එකේ නමයි දොරේ පාටයි බ්‍රයන්ට කියනවා. බ්‍රයන් එවලෙම එතනට යනවා. බ්‍රයන් මෙතනට ගිහින් ඉන්න දෙන්නෙක්ගෙන් බොස් ගැන අහනවා. බ්‍රයන් මේ කෙනාට එයාගේ යාළුවා දුන්න කාඩ් එක පෙන්නලා කියනවා මට දැන්ම බොස්ව හම්බෙන්න ඕනේ. නැත්තම් තප්පර 30න් මම මෙතනට පොලිසිය ගෙන්නනවා කියලා. බ්‍රයන් එයාගේ යාළුවාගේ කාඩ් එක පාවිච්චි කරලා මෙතන ඇල්බේනියන් ලොක්කව හම්බෙන්න උත්සාහ කරනවා. බ්‍රයන් හිතනවා එයාගේ යාළුවත් මේ ජාවාරමට සම්බන්ධයි කියලා. එයා ඇල්බේනියානුන්ගේ සල්ලි ගන්නවා කියලා හිතලා තමයි මෙතනට බ්‍රයන් එන්නේ. බ්‍රයන් ජාවාරම් කරුවන්ගේ බොස්ව හම්බෙනවා. මෙතන 5 දිනක් ඉන්නවා. හරියටම සෑම් කියපු මාකෝ කියන කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැමෝම තරුවයි හඳයි ටැටු එක ගහලා ඉන්නේ. හැබැයි එක උස මිනිසෙයයි ඉන්නේ. එයා ආවේ ගනුදෙනුවක් ගැන ආයමත් කතා කරන්න කිව්වම මිස්ටර් මැකෝන් ගැන අහනවා. මිස්ටර් මැකෝන් කියන්නේ බ්‍රයන්ගේ යාළුවාගේ ගෝලයා. බ්‍රයන් හිතපු විදිය හරි. එයාගේ යාළුවා ඇල්බේනියානුගේ සල්ලි අරන් ගණිකා ජාවාරම කරගෙන යන්න උදව් කරනවා. මිස්ටර් මැකෝන් වෙන පළාතකට මාරු වෙලා අදින් පස්සේ ඉන්නේ මං කියලා බ්‍රයන් කියනවා. බ්‍රයන් 20% කමිෂන් එකකට මේ අයව කැමති කරව ගන්නවා. එයාලගේ ඇඩ්වාන්ස් එකකුත් අරන් හැම මාසෙම අන්තිමට හම්බ වෙන්න එන්නම් කියලා කියනවා. ගනුදෙනුව කතා කරලා ඉවරුණාට පස්සේ එතන ඉන්න උසම මිනිහාගේ අතට කොලයක් දීලා කියනවා මේක මගේ යාළුවෙක් දුන්නේ. මේකේ ලියලා තියෙන දේ මොකද්ද කියලා කියන්න කියලා. මේ ගැන කොලේ අරන් හිනා වෙලා අනිත් අයටත් පෙන්නලා කොලේ තියෙන එක කියනවා. ඒකේ තියෙන්නේ ගුඩ් ලක් කියලා. බ්‍රයන්ට රෙකෝඩින් එකේ කටහඬත් මතක් වෙනවා. මේ ඒ කටහඬමයි. කිම්ව පැහැරගෙන යද්දි බ්‍රයන්ට ෆෝන් එකෙන් ගුඩ් ලක් කියලා කිව්ව පුද්ගලයා තමයි මේ මාකෝ. බ්‍රයන් මෙතන ඉන්න 4-5 දෙනාගේ මූණවල් බලලා මාකෝට කියනවා මං උඹත් එක්ක මීට දවස් 2කට කලින් කතා කරා. උඹට මාව මතක නෑ නේද කියලා. ඒ වගේම මං උඹට කිව්වා මං උඹව හොයාගෙන එනවා කියලා. මෙහෙම කිව්ව ගමන් මාකෝ නැගිටලා බ්‍රයන්ට ගහන්න හදනවා. බ්‍රයන් මාකෝගේ ඔළුවේ නල්ලලා මේසෙට ගහනවා. අනිත් අයටත් ගහනවා. එක්කෙනෙක් තුවක්කු අරන් ආවහම බ්‍රයන් ඒක අරන් අනිත් අයට වෙඩි තියනවා. වෙඩි සද්දෙට කල්ලියේ අනිත් අයත් කාමර වලින් එළියට එනවා. ඒ හැමෝටම වෙඩි තියලා මරලා දානවා. බ්‍රයන් ගෙදර උඩතට්ටුට ගිහින් කාමරවල කිම්ව හොයනවා. මේ එකකවත් කිම් නැහැ. හැමතැනම ඉන්න ගෑන ළමයි මත් වෙලා ඉන්නේ. මේ අතරේ බ්‍රයන්ට හම්බෙනවා ඇමන්ඩාව. ඒත් ඇමන්ඩා මත්ද්‍රව්‍ය වැඩි වෙලා මැරිලා. බ්‍රයන් මාකෝව අල්ලගෙන ඇවිල්ලා කරන්ට් එක අල්ලලා කිම් ගැන අහනවා. එයා උත්තර දෙන්න පරක්කු වුණාම බ්‍රයන් ආයෙමත් එයාට කරන්ට් එක අල්ලනවා. ඉවසන්න බැරි වුණාම මාකෝ කියනවා අපි පිරිසිදු කෙල්ලංගව තියාගන්නේ නැහැ. එයාලව විකුණනවා කියලා. කිම්ව විකුණලා තියෙන්නේ පැට්‍රිස් සේන් ක්ලෙයා කියන කෙනාට. එයාව හොයාගන්න පුළුවන් කොහෙද කියලා ඇහුවාම මාකෝ කියනවා දන්නේ නැහැ කියලා. බ්‍රයන් කරන්ට් එක අල්ලලා මාකෝව මැරෙන්න තියලා එතනින් යන්න යනවා. බ්‍රයන් යනවා එයාගේ යාළුවාගේ ගෙදර. යාළුවා ගෙදර එනකොට බ්‍රයන් රෑ කෑමටත් ලෑස්ති වෙලා. යාළුවා තුවක්කු අතට අරන් මේසෙන් වාඩි වෙනවා. යාළුවාගේ වයිෆ් බ්‍රයන්ව හොඳට අඳුරනවා. මොකද මෙයාලා ඉස්සර එකට වැඩ කරපු නිසා. එයා කෑම බෙදද්දි බ්‍රයන් කියනවා යාළුවා දන්න කියන තැනකට ගියා. එතන බිස්නස් එක කරන්නේ මිස්ටර් මැකෝන් කියලා කෙනෙක්. එතකොට යාළුවාගේ වයිෆ් කියනවා ආයා හෙන්රි කියලා. බ්‍රයන් එයාගේ යාළුවට එයාගේ බිරිඳ ඉස්සරහා කියනවා මම මේ හැමදේම දන්නවා. ඔයත් මේ ජරා වැඩේට සම්බන්ධයි නේද කියලා. පැට්‍රිස් සේන්ට් ක්ලෙයා කියන්නේ කවුද කියලා ඇහුවාම යාළුවා බ්‍රයන්ට තුවක්කෝ දික් කරනවා. ඒත් ඒකේ උණ්ඩ ඔක්කොම බ්‍රයන් කලින්ම අතට අරගෙන බ්‍රයන් යාළුවාගේ වයිෆ්ගේ අතර වෙඩි තියලා බය කරලා අහනවා සේන්ට් ක්ලෙයා කියන කෙනාව හොයාගන්න පුළුවන් කොහෙදද කියලා.
යාළුවා සිස්ටම් එකෙන් පැට්‍රිස් සේන් ක්ලෙයා කියන කෙනාව බලනවා. බ්‍රයන් එයාගේ විස්තර බලලා මූණත් බලාගෙන යාළුවාට සිහි නැති වෙන්න ගහලා ඒ ගෙදරින් පිටත් වෙලා යනවා. පැට්‍රිස් සේන් ක්ලෙයා සම්බන්ධ වුණා කියන පාටි එකකට බ්‍රයන් යනවා. මේ ජාවාරම් බලවතුන්ගේ පාටි එකක්. බ්‍රයන් දකිනවා සේන් ක්ලෙයා කියන කෙනා දොරකින් ඇතුල් වෙලා යනවා. එතන ඉන්න ගාඩ්ලට බ්‍රයන් හදාගෙන ආපු බොරු පොලිස් ID එකක් පෙන්නලා ගාඩ්ට ගහලා උඩ තට්ටුවට යනවා. ගහලා බිම වට්ටපු ගාඩ්ඩ ස්ටෝරු කාමරයට දාලා ඒ තට්ටුවේ ඇතුළටම යනවා. මේ අදි ෂැම්පින් බෝතලයක් අරන් ආව වේටර්ගෙන් ඒක අරන් සේන්ට් ක්ලෙයා ඉන්නවා ඇති කියලා හිතාගෙන ඉන්න දොර ගාවට යනවා. මොකද මේ දොර ගාව විතරයි තවත් ගාඩ් කෙනෙක් ඉන්නේ. බ්‍රයන් එයාටත් ගහලා ඇතුළට යනවා. මෙතන තරුණ පිරිසිදු කෙල්ලන්ව වෙන්දේසි කරනවා. එයාලට සිහියක් නැහැ, මත් වෙලා ඉන්නේ. බ්‍රයන් මෙතන කෙල්ලන්ව වෙන්දේසින් ගන්න ඉන්න කෙනාට ෂැම්පෙන් දාලා දෙනවා. ඊළඟ කෙල්ල ගේනකම් බ්‍රයන් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට එන්නේ අන්තිම කෙනා. එයාව ගෙනල්ලා මූණ පෙන්නනවා. එතන ඉන්නේ බ්‍රයන්ගේ දුව කිම්. බ්‍රයන් වෙන්දේසිට ආව කෙනාට තුවක්කු දික් කරලා කිම්ව සල්ලි දීලා ගන්න කියලා කියනවා. ලක්ෂ ගානකටම කිම්ව ගන්නවා. එහෙම අරන් තුවක්කු දික් කරගෙන බ්‍රයන් එළියට එද්දි ගාඩ් එකෙන් ගහලා බ්‍රයන්ව අල්ල ගන්නවා. බොරු පොලිස් ID එකක් පෙන්නලා ආව බ්‍රයන්ව බාල්කේක මාංචු දාලා එල්ලලා. මෙතනට එනවා පැට්‍රිස් සේන්ට් ක්ලෙයා කියන කෙනා. බ්‍රයන්ව එල්ලලා තියෙන බාල්කේ ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. සේන්ට් ක්ලෙයා කියනවා සද්ද නැතුව මෙයාව මරන්න කියලා. බෙල්ට් එකක් බෙල්ලට දාලා තද කරලා මරන්න හැදුවාම බ්‍රයන් දඟලලා බාල්කේ කඩා ගන්නවා. එයා එතනින්න ගාඩ්ලා ටිකට ගහලා තුවක්කු අරන් අනිත් අයට වෙඩි තියලා දානවා. තව ගාඩ් කෙනෙක් ගාව තමයි මාංචු වල යතුරු තිබුණේ. ඒකත් අරගෙන මාංචු ගලවගෙන පැට්‍රිස් සේන්ට් ක්ලෙයාව හොයාගෙන ගිහින් අත් දෙකටයි කකුල් දෙකටයි වෙඩි තියලා කිම් කොහෙද කියලා අහනවා. සේන්ට් ක්ලෙයා බෝට් එකක නමක් කියනවා. එතනට යන්නලු. විස්තරය දැනගෙන බ්‍රයන් සේන්ට් ක්ලෙයාට ආයි වෙඩි තියලා මරලා දාලා හොටෙල් එකෙන් එළියට එනවා. එයා දකින්න කිම වාහනයකට දාගෙන යනවා. බ්‍රයන්ට් එකපාරටම වාහනයක් ගන්න වෙලාවක් නැතුව යනවා. එයා වාහනේ පස්සෙන් ෂෝට් කට් වලින් දුවනවා. එයා එනකොටත් කිම බෝට් එකට දාලා පිටත් වෙලා ඉවරයි. බෝට් එක ළඟ සේන්ට් ක්ලෙයාගේ කෙනෙක් වාහනේ තියාගෙන ඉන්නකොට බ්‍රයන් යාට ගහලා වාහනේ අරගන්නවා. බ්‍රයන් හදනේ බෝට් එකට නැග ගන්න. බෝට් එක පිටත් වෙලා ඉවරයි. බ්‍රයන් වාහනේ පාරේ අනිත් පැත්තට ඩ්‍රයිව් කරගෙන ගිහින් පාලමක් උඩට ඇවිත් බෝට් එක ඒක යටින් යනකොට බෝට් එකට පැනලා එතන ඉන්න පළවෙනි ගාඩට ගහනවා. බෝට් එකේ ඇතුළට ගිහින් ඒකින්න ගාස්ලා එකින් එක අල්ලගෙන ගහලා වට්ටනවා. කිම්ව සල්ලි දීලා වෙන්දේසින් ගත්ත කෙනා තවත් වැඩි ගානකට රාමන් කියලා ලොක්ටෙට කිම්ව වෙන්දේසි කරන්නයි යන්නේ. රාමන් ලෑස්ති වෙලා ඉන්නේ පිරිසිදු කෙල්ලෙක් එක්ක නිදාගන්න. ඒත් බ්‍රයන් මෙයාලට වදයක් වෙනවා. බ්‍රයන් ඉන්න හැමෝටම වෙඩි තියලා දානවා. මේ අතරේ බ්‍රයන්ගේ අතට වෙඩි වදිනවා. එයා වෙන්දේසිකාරයෙක් පොරබදිනවා. බ්‍රයන් වෙන්දේසිකාරයාගේ අතේ තීබ පිහිය එයාගේ බඩට යවලා මරලා දානවා. බ්‍රයන් රාමන්ගේ කාමරයේ දොර කඩාගෙන එනවා. රාමන් කිම්ගේ බෙල්ලට පිහියක් තියාගෙන ඉන්නවා දකිනවා. බ්‍රයන් තුවක්කු අරන් රාමන්ගේ ඔළුවට ඉලක්ක කරනවා. ටික වෙලාවකින් රාමන් කතා කරන්න කට ඇරපු ගම බ්‍රයන් රාමන්ගේ ඔළුවට වෙඩි තියලා මරලා දානවා. කිම් අඬාගෙන තාත්තේවා මං වෙනින් ආවා කියලා බ්‍රයන්ව වැළඳ ගන්නවා. ඊට පස්සේ බ්‍රයන් සහ කිම් ආයෙමත් ඇමරිකාවට එනවා. එයාපෝර්ට් එකේදී කිම්ට එයාගේ අම්මා සහ දෙවන තාත්තා හම්බ වෙනවා. බ්‍රයන් ඉන්නේ වෙඩි වෙදිච්ච අතත් එල්ලගෙන. ලෙනෝ ස්ටුවර්ට් දෙන්න බ්‍රයන්ට ස්තුති කරනවා. බ්‍රයන් ටැක්සි එකක් අරන් තමයි ගෙදර එන්නේ. ඊළඟ දවසේ කිම් මෙයාගේ තාත්තා බ්‍රයන් එක්ක එයාගේ හීනේ හැබෑ කරගන්න ගායිකාව හම්බ වෙන්න එනවා. ගායිකාව කිම්ට ගේ ඇතුළට ආරාධනා කරනවා එයාගේ ගායන හැකියාව බලන්න. තමන්ගේ පවුලෙන් වෙන් වුණත් බ්‍රයන් එයාගේ දුව කිම්ට හරිම ආදරේ. එයාගේ මුළු ජීවිත කාලෙම හැමදේම කැප කළේ කිම් වෙනුවෙන්. තාත්තා කෙනෙක් විදියට බ්‍රයන් එයාගේ වගකීම මේලාවී ඉටු කරනවා. ලියම් නීසන්ගේ අතිසාර්ථක සුප්‍රසිද්ධ ටේකන් මූවියක මෙතනින් ඉවරෙනවා. අල හැමෝටම සුබ දවසක්.